මේ රටට නිවැරදි නායකත්වයක් දෙමින් නිවැරදි නායකත්වයකට යමින් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව පහුගිය කාලවකවානුවේ දැක්කා. කිව්වා හැම ජනාධිපතිවරයෙක් ගාවම බෝම්බ පිපිරුවා කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බෝම්බ පුපුරවන එක නතර කරා. අවුරුදු 10කට පස්සේ තමයි බෝම්බ පිපිරුනේ. නිදහස් නිවාල් දේශයක්, මාතෘභූමියක්, නිදහසක්, අපිට බියෙන් සැකෙන්තර ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනගලා ඔවුන්ට බාර දුන්නේ. බාර දෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ගෙදර යනකොට කිව්වේ, "දුවේ පුතේ, ඔබට නිදහස් නිවාල් දේශයක් මම බාර දීලා තියෙනවා. ඔබ නිදුක් නිරෝගී වගේම උගත් බුද්ධිමත් කෙනෙක් බවට පරිවර්තනය කරන්න සූදානම් වෙනවා. දැන් තේරීපත් වූ ජනාධිපතිවරයාට ඒ වගකීම තියෙනවායි" කියලා කිව්වා. කිව්වේ නැද්ද? කියලා ඒ සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරා. නමුත් ඒ වෙලාවේදී හඬගාලා කෑ ගහලා කිව්වා, "මංගාව අද තියෙනවා සමහර ඒවත් මල මවලිතුමෙක් කතා කරලා කියනවා." එතුමාම කිව්වා, "මේ සංවිධානය වැරදි, මේ සංවිධානය වහම අත්අඩංගුවට ගන්න, මේ මුස්ලිම් ප්‍රජාවට විනාශ කරන්න තමයි සූදානම් වෙන්නේ" කියලා කතා කරලා මේ වෙලාවේ කියපු ආකාරය පිළිබඳව දැන් මේ සමාජ වෙබ්සයිට් දාලාවේ තුල යනවා. මෙන්න මේවා දිහා බලන්න. මේක කියන්නේ වජිර අභේවික්‍රම අභේවර්ධන ඇමතිවරයාත් ළඟ තියාගෙන මේ අප්‍රේල් මාසේ මුල හරියේදී උනේක බෝම්බ පුපුරවගත් එක ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා. හොයලා නැහැ, හොයාගෙන නැහැ, කතා කරලා නැහැ. මෙන්න මේ වගේ වග කියන්න ඕනේ කාටද? මේ වගේම මේ පිළිබඳව කතා කරනකොට මේ පිළිබඳව හොයලා දෙනකොට අපේ තොරතුරු දැන ගැනීම වගේම මේ රහස්‍ය තොරතුරු සේවාව ලබා දෙන අය එක එක තැන්වලට දැම්ම. ඒ තොරතුරු දානකොට ඔවුන් අකර්මණ්‍ය කරා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කෙරුවා. ඔවුන් හිර කරන්න ගත්තා. ඔවුන් හිර කරන්න යනකොට අපි පඩියට තමයි වැඩ කරන්නේ. නමුත් දේශය වෙනුවෙන් අපි ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි හිරගෙවල් වලට යන්න අපි සූදානම් නැහැ කියලා ඔවුන් එක පැත්තකට ගියා. ඒක නිසා නේද ඉන්දියාවේ පණිවිඩ එනකල්ම අප්‍රේල් මාසේ 11 වෙනිදා එනකල්ම පණිවිඩයක් ආවේ නැහැ, තොරතුරක් ආවේ නැහැ. මේ තොරතුරු නේද ඔය හැම කෙනෙක් අතටම ආවේ. ඒ ඇවිල්ලා ඉවරුණාට පස්සේ මේ රටේ ජන ජීවිතය අඩාල කරන්න සූදානම් කරලා තියෙන වෙලාවේදී, ඒ ජන ජීවිතය අඩාල කරමින් කටයුතු කරපු වෙලාවකදී කිතුනුවන් ඔවුන්ගේ පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා සහභාගී වෙනකොට ඔවුන්ගේ ජීවිත උදුරගත්තේ. මේක සමහර වෙලාවට ඉදා වැරදුනා නම් වෙසක් පොයේ හැම පන්සලකම හැම විහාරස්ථානයකම මේ වගේ දේවල් කරන්න ඉඩ තිබ්බා නේද කියන එක මට නම් සැකයක් තියෙනවා. මේ වෙසක් පොයේ දවසේ අපි දන්සල් දෙනවා. ලෝකේ වෙන කොහෙවත් නැහැ මේ වගේ දන්සල් දෙන, මේ වගේ පිම් පමුණවන, මේ වගේ සිල් සමාදන් වෙන රටක්. ඒ රටකට තියෙන දේ අද නතර කරලා තිබ්බා. ඒ වගේම අපිට හැමදාම යහමඟට යන්න සුමඟට යවන්න අපේ පිටිපස්සෙන් හිටියේ මේ රටේ බෞද්ධ නායකයින් හිමිපාණන් වහන්සේලා. සිවුරු දරාගෙන ඔවුන් උන්වහන්සේලා අපිට ධර්ම දේශනා කරා. නමුත් අද ඒ ගැන මොනවද කතා කරන්න කියලා ඔබට පැහැදිලිව කියන්න ඕනේ. මම දන්නවා බුදුන්ගේ කාලෙත් හිටියා දෙවිදත්තර. දෙවිදත්තරට ඇඳුම් මහපු කෙනෙකුත් හිටියා, සිවුරු මහපු කෙනෙකුත් හිටියා. ඒ විදිහට බුදුහාඳුරන් විදිහට නූතන ඇඳුම් මහන්නෙකුත් ඉන්නවා, නූතන චිංචිමාණිකාවකුත් ඉන්නවා. චීවර ධාරියෝ ගැන කතා කරන්න සූදානම් වෙලා, බෞද්ධ රටක් නොවේ කියලා කියන්න සූදානම් වෙලා. මම කියන්න කැමති චීවර ධාරියෝ ඉන්නේ දැන් දෙරණා නාලිකාවේ යනවා සිදු කියලා නාට්‍යයක්. ඒ නාට්‍යයේ ඉන්නවා චීවර ධාරියෝ. ඒ නාට්‍යයේ ඉන්නවා ඇර අනිත් චීවර ධාරීන් ගැන කතා කරන්න ඔවුන්ට අයිතියක් නැහැ. තමන්ගේ සහෝදරයාගේ බලයෙන්, තමන්ගේ සහෝදරයාගේ ජනප්‍රියකමෙන්, තමන්ගේ සහෝදරයාට ආදරයකම තියෙන නිසා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ චිංචිමාණිකාව මේ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව හිතන්න ඕනේ. මෙන්න මේ කාරණා සියල්ලත් එක්ක ගත්තම අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ වෙලාවේදී මේ රටම ඉල්ලන්නේ, රටම කතා කරන්නේ, මේ සංවිධානයට උඩගිනි දුන්න සංවිධානයට ලකු මුදල් රැස් කරගත්ත සංවිධානය සඳහා වියංගෙන් උදව් කරපු නායකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවනම් ඔවුන් ඉවත් කරන්න කියලා.
කොයි වෙලාවකත් අපි හිතුවේ නැහැ පාර්ලිමේන්තුවේ ඇතුලේ හැන්සාඩ් ගත කරන තැනක මේ වගේ සංවිධානයක ඉන්න උදවිය ඉන්නවද කියලා ඊය අල්ලගත්ත හැටි ඔබ දැක්කා. ඒ වගේම ඔවුන් වගේම පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත හැටියට ඉන්නවනම් ඒ පිළිබඳ හඬක් නැගුවා.